සුබදාසක් හැමෝටම. ඉතින් මේ වෙනකොට කුවෙට් එකට දැන් ටික ටික රස්නේ වැඩි වෙනවාද? කුවෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉල ගිහිල්ලා තියෙනවා. ඉතින් සියලු දෙනා පරිස්සම් වෙන්න. මොකද ජුනි මාසේ පළවෙනිදා ඉඳලා උදෑසන 11 ඉඳලා හවස 4 වෙනකම් කිසි කෙනෙකුට එළියේ වැඩ කරන්න බෑ. නීතිය තහනම්. ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට මතකයි දැන්ට මාස කීපයකට පෙර කුවෙට් එකේ කුවෙට් ජාතිකයේ කතුරු දහන් වුණා. ඉතින් ඒ පුද්ගලය ඇත්තටම මිය ගිහිල්ලා තියෙනවා කියලා තියෙන එයාගේ මල සිරුර හම් වෙලා තියෙනවා. ඉතින් එතනට තියෙනවා මෙහෙම කතාවක්. එතනදී එයාගේ යාළුවෙක් එක්ක තමයි මෙයා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ යාළුවා ගැන මේ වෙනකොට සැකය මතුවෙලා තියෙනවා කියනවා. ඉතින් ඒ ගැන පරීක්ෂණ කරනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වැටලීන් තවමත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් සභාසාල මාබොල්ල ප්‍රදේශවලදී පුද්ගලයන් 19 දෙනෙක්වත් අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම කල්ලිකුත්තු බලපත්‍ර ළඟ තබාගෙන හිටපු 4 දෙනෙක්වත් අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම සුවෙක්වල කරපු ලද වැටලීමකදී 39 දෙනෙක්වත් අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ රෝහලක වැඩ කරපු කෙනෙක් මේ ගොඩක් කට්ටිය මේ දේවල් කරනවා. ඉතින් මෙයා එක එක කොලා හදලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් කාට හරි මොකක් හරි දෙයක් කරුණා පස්සේ මෙයා සල්ලි අරගෙන ඒ දේවල් කොලවලට දින මාරු කරලා පැරණි දින දාලා ඒ දේවල් හදා දීලා තියෙනවා. ඉතින් කොහොම වෙතත් ඒ කෙනාව අත්අඩංගුවට අරගෙන කියලා තමයි සටහන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තවත් සල්ලියා ප්‍රදේශයේ ඒ වගේම සුවෙක්වල වෙරළ තීරේ කරපු ලද වැටලීම් වලදී 38 දෙනෙක් අත්අඩංගුවට අරගත්ත කියලා සටහනක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ දේවල් ගැන දැනුවත් වෙන්න. මොකද මේ වෙනකොට කුවෙට්වල එක දිගට වැටලීම් සිද්ධ වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් බතාකෙකම අරගෙන යන්න. මොකද බතායක නැත්තම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වගේ තැනකදී අත්අඩංගුවට ගැනීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම කුවෙට් වරායට විශාල කන්ටේනරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කන්ටේනරේ රෙදි තියෙනවා කියලා තමයි කියවිලා තින්නේ. නමුත් ඒ රෙදි වලට ඇතුලේ තිබිලා තියෙනවා විශාල තම්බාකු තොගයක්. ඉතින් ලක්ෂ ගාණක තම්බාකු පැකට් මෙතන තිබිලා තියෙනවා. ඉතින් ඒ ගෙනාපු කට්ටියට නීතිමය දඩුවම් දෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. මොකද හොයාගන්න හරි ලේසි මේ රටට ගෙන්නපු කෙනෙක් එන්න නිසා. ඉතින් අර ලංකාව වගේ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ ගැන හොයලා බලලා පරීක්ෂණ පවත්තලා නිසි කෙනාට දඩුවම අනිවාර්යෙන් ලැබෙයි. ඉතින් මේ දේවල් ගැන දැනුවත් වෙන්න, දැනුවත් කරන්න. ඉතින් ඇත්තටම මේ හිනහ යන කතාවක් දැක්කා. හිරු මාධ්‍ය ජාලෙන් තමයි මේක දාලා තින්නේ. ඕමාන් එකේ හිටපු කාන්තාවක් ලව් කරලා සෞදි හිටපු කෙනෙක්ට ඉතින් නිර්වත් ඡායාරූප වගේ ගොඩක් දේවල් යවලා තිනවලු. දැන් ඒ කෙනා තර්ජනය කරලා වීඩියෝ පටම උදාහරණවා කියලා නේද? ඇත්තටම අපි මිනිස්සුන්ට මේ මගේ තට්ටයස් නාලිකාව හරහා ගොඩක් දේවල් හෙළි කරා. ඉතින් ඒ සමහරක් තැන්වලදී අපි වැරදිකාරය වුණා. ඉතින් අර අපි ඉස්සර දාපු වීඩියෝ වලට අපි මිනිස්සුන්ට මඩ ගහනවා කියපු කට්ටිය අද ඉතින් ලංකාවේ වගකීම් මාධ්‍ය ජාලයකින් මේවා දානකොට හරි හොඳට තියේ නේද? ඇත්තටම මම මේක මතක් කරේ අපි කරනකොට නරක වෙනකොට අනිත් තැන්වලින් කරනකොට හොඳයි කියලා පේන අයට. ඉතින් දැනුවත් වෙන්න, දැනුවත් කරන්න. හමුව තවත් වීඩියෝකින් හෙටත්.